ඇත්තටම කෝටිපතියෝ කියන්නේ කවුද? කොළඹ හතේ කුරුඳු වත්ත පැත්තේ ජීවත් වෙන මිනිස්සුද? ඕස්ට්‍රේලියාවල, ඇමරිකාවල, ඉතාලියේ ජීවත් වෙන මිනිස්සුද? ඔව්, මේ වගේ රටවල, මේ වගේ ප්‍රදේශවල කෝටිපතිය ඉන්නවා තමයි. නමුත් සමහර විට ඔයාගේ අල්ලපු ගෙදර වුණත් කෝටිපතියෙක් ඉන්න පුළුවන්. මොකද කිව්වොත් කෝටිපතියෙක් වෙන්න ඔයා ජීවත් වෙන ස්ථානේ බලපාන්නේ නැහැ. ලෝකේ දුප්පත්ම රටවල පවා සුපිරි කෝටිපතියන් ඉන්නවා. කොහොම හරි මේ කෝටිපතියන්ගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අන්න ඒ දේ ඉගෙන ගත්තොත් අපිටත් දවසක කෝටිපතිය වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු තෝමස් ස්ටැන්ලි විසින් රචනා කරන ලද ද මිලියනෙයර් නෙක්ස්ට් ඩෝර් කියන පොතෙන් අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි, අපි දැන් මේ පොතේ සඳහන් වෙන වැදගත්ම කරුණු මොනවද කියලා බලමු. සාමාන්‍යයෙන් කෝටිපතියන්ගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම දැක ගන්න පුළුවන්. හුඟක් අය හිතාගෙන ඉන්නේ කෝටිපතියෙක් වෙන්න නම් එක්ක වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් උපතින්ම කෝටි ගානක දේපලවලට උරුමකම් කියන්න ඕනේ කියලානේ. නමුත් ඇත්තටම කෝටිපතියෝ බිහි වෙන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීම, ජීවිත කාලය තුළ ගන්න වැදගත් තීරණ, සැලසුම් කිරීම, සොයන් විනය කියන දේවල් වල ප්‍රතිඵලයක් විදියටයි. අපිට මේ කෝටිපතියන්ගෙන් බහුතරයක් එක්ක කතා කරන්න ලැබුණොත් ඔවුන් කියාවි ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ මීන් එකට පහලින් කියලා. ඒ කියන්නේ ඔවුන් මිලදී ගන්නව නම් මිලදී ගන්නේ ඔවුන් තරම්ම ධනවත් කෙනෙක් සාමාන්‍යයෙන් මිලදී ගන්න වාහනයකට වඩා මිල අඩු එක. ඔවුන් තරම්ම ධනවත් කෙනෙක් සාමාන්‍යයෙන් මිලදී ගන්න කෑම බීම ඇඳුම් පැළඳුම් වලට වඩා මිල අඩු කෑම බීම තමයි ඔවුන් මිලදී ගන්නේ. ඒ කියන්නේ මෙයාලා තරම්ම ධනවත් කෙනෙක් ජීවත් වෙන ජීවන මට්ටමට වඩා පහළ ජීවන මට්ටමක ජීවත් වෙන තමයි මෙයාලා උත්සාහ කරන්නේ. මොකද එතකොට වියදම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. මේ විදියට ඉතුරු කරගත්ත මුදල් ආයෝජන හා ව්‍යාපාරවලට යොදවල තව තවත් ධනවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කෝටිපතියන්ගෙන් 150%කටත් වඩා වැඩි පිරිසක් අවුරුදු 20%කටත් වඩා වැඩි කාලයක් ඔවුන්ගේ පරණ නිවසේම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කෝටිපතියෝ තමන්ගේ කාලය, ශක්තිය හා මුදල් වැය කරන්නේ තව තවත් ධනවත් වීමටම තමයි. කෝටිපතියන් නොවන සාමාන්‍ය මිනිස්සු මූල්‍ය සැලසුම් කිරීම වලට හා ආයෝජන කටයුතු වලට සාමාන්‍යයෙන් වැය කරන කාලයට වඩා දෙගුණයක කාලයක් මේ කෝටිපතියෝ ඒ සඳහා වැය කරනවා. ඒ වගේම මෙයාලා ලොකු ලොකු ගෙවල් හදලා ලොකු ලොකු වාහන අරගෙන තමන්ට ඉහළ සමාජ තත්ත්වයක් තියෙනවා කියලා පෙන්වන්න වැඩි කැමැත්තක් නැහැ. ඒ වෙනුවට මෙයාලා කැමති මූල්‍ය නිදහසට හා මූල්‍ය ආරක්ෂාවට. ඒ කියන්නේ වැඩ නොකලත් නිදාගත්තත් තමන්ට මුදල් ලැබෙනවට. ඒ වගේම හදිසි අවස්ථාවක හරියට ලෙඩක් දුකක් හැදුනම වගේ ඒ සඳහා වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනවට. ඒ වගේම මේ කෝටිපතියෝ බහුතරයකට තමන්ගේ දෙමව්පියන්ගේ සතයක්වත් ලැබිලා නැහැ. ඒ වගේම මේ කෝටිපතියන් සොයන් රැකියාවක් කරන අය. සාමාන්‍යයෙන් මේ කෝටිපතියන්ගෙන් 3/2ක් විතර කාගේවත් යටතේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාලගේ බොස් එයාලම තමයි. ඒ වගේම මේ කෝටිපතියන්ගෙන් 75%ක්ම ව්‍යවසායකයෝ විදියට හඳුන්වන්න පුළුවන්. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට නෙවෙයි. සාමාන්‍ය ව්‍යාපාරිකයෝ කරන්නේ යම් භාණ්ඩයක් අඩුවට මිලදීගෙන වැඩි මිලකට විකුණන එක විතරයි. නමුත් ව්‍යවසායකයෙක් ඊට වඩා වෙනස්. උදාහරණයක් විදියට සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් තොග මිලට අඹ මිලදී අරගෙන සිල්ලර මිලට විකුණනවා වෙන්න පුළුවන්. නමුත් මේ අඹ තොගය ව්‍යවසායකයට ලැබුණොත් ඔහු කරන්නේ ඒ අඹ වලින් අඹ බීම, ජෑම්, කෝඩියල්, අඹ අච්චාරු වගේ දෙයක් හදලා විකුණන එක. සාමාන්‍ය වෙළෙන්දෙක් අඹ ගෙඩියකින් ₹5 විතර ලාභයක් ගනිද්දී ව්‍යවසායකයෙක් මේ විදියට අඹ වලින් යම් නිෂ්පාදනයක් කරලා ඒ හරහා අඹ ගෙඩියකින් ₹40-50 විතර ලාභ ගන්නවා. ඉතින් ව්‍යවසායකයෝ මේ විදියට අධික ලෙස ලාභ ලබන නිසා කෝටිපතියන් අතරින් 75%ක්ම ව්‍යවසායකයන් විදියට අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම මේ බහුතරයක් කෝටිපතියෝ අවුරුදු 50කට වඩා වැඩි පිරිමි පුද්ගලයා. ඒ වගේම මේ කෝටිපතියන්ට වසර 10ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් වුණත් කිසිම අමතර ආදායමක් නැතුව තමන් ජීවත් වුණු විදියටම දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කෝටිපතියෝ බහුතරයක් හොඳට ඉගෙන ගත්ත අය. මේ අයගේ 20%කට විතර උපාධියකුත් තියෙනවා. ඒ වගේම මේ කෝටිපතියෝ තමන්ගේ වසරක ආදායමෙන් අඩුම තරමේ 20%ක්වත් ආයෝජන කටයුතු වලට යොදවනවා. ඒ වගේම මේ අයම තමයි මෙයාලගේ ආයෝජන තීරණ ගන්නෙ. ඒ කියන්නේ මෙයාලා ඒකක බාර, එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාලා කෙලින්ම කොටස් වෙළඳපළේ, බැඳුම් කරවල, ඉඩම් හා ගොඩනැගිලිවල හා ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඒ වගේම මෙයාලා මෙයාලගේ ආයෝජන සිදු කරන්නේ දිගුකාලීන ආයෝජන විදියට. කෝටිපතියන්ගේ 90%කටත් වඩා වැඩි පිරිසක් තමයි
තමන්ගේ ආයෝජන වසරකට වඩා වැඩි කාලයක් පවත්වාගෙන යනවා. ඒ වගේම අනිත් අයට මෙයාලව ටිකක් මසුරු ලෝභ මිනිසු විදියට තමයි පේන්නේ. නමුත් ඇත්තටම ඒක ලෝභකමට වඩා අරපිරිමැස්ම කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණය තමයි මේ ධනවත් වීමේ ක්‍රීඩාවේදී බොහොම ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීම. මම දැන් ප්‍රශ්න කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයා හදවතට අවංකව මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නකෝ. ඔයා වාර්ෂිකව ඔයාගේ නිවසේ ආදායම කොච්චරද, වියදම කොච්චරද කියලා සටහන් කරගන්නවද? ඒ කියන්නේ නිවසේ ආදායම සහ වියදම සඳහා අයවැයක් පවත්වාගෙන යනවද? ඔයාගේ පවුල සෑම වසරකම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නවාතැන්, බෙහෙත් හේත් වගේ දේවල් වලට කොච්චර මුදලක් වියදම් කරනවද කියලා ඔයා දන්නවද? ඔයාට ටාගට් එකක්, එහෙම නැත්නම් ඉලක්කයක් තියෙනවද අද දවස ඇතුළත ඔයා කරන්න ඕනේ දේවල් ගැන? ඒ වගේම මේ සතිය, මේ මාසය, මේ අවුරුද්ද, තව අවුරුදු පහක් යද්දී ඔයා ඉන්න ඕනේ තැන ගැන ඔයාට පැහැදිලි ඉලක්කයක් තියෙනවද? ඔයා වැඩ කරන්නේ ඒ ඉලක්කයට අනුවද? ඔයා ධනවත් වීම සඳහා සැලසුමක් හදලා තියෙනවද? ඔයා දවසට කොච්චර වෙලාවක් ඔයාගේ මේ ධනවත් වීමේ සැලැස්ම ගැන හිතන්න වෙන් කරනවද? මේ ප්‍රශ්න හැම එකකටම ඔයාගේ අවංක උත්තරය ඔව් නම් තව අවුරුදු කිහිපයකින් ඔයා කෝටිපතියෙක් වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. නමුත් මේ එක ප්‍රශ්නයකට හරි ඔයාගේ උත්තරය නැහැ කියන එක නම් අද පටන් ඒ අඩුපාඩුව හදාගන්න වැඩ කරන්න ඕනේ. මොකද කිව්වොත් ඔයාට මේ හැම ප්‍රශ්නයකටම ඔව් කියලා පිළිතුරු දෙන්න පුළුවන් වෙනකම් ඔයා කෝටිපතියෙක් වෙන එක බොහෝ දුරට හැමදාම හීනයක්ම විතරක් වේවි. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් කෝටිපතියෙක්ට මොකටද අයවැයක් කියලා. එයාලට වියදම් කරන්න ඕනේ තරම් සල්ලි තියෙනවනේ. ඉතින් එයාලා මොකටද එයාලා වියදම් කරන හැම රුපියලක් ගානෙම සටහන් කරලා තියාගන්නේ කියලා. මේ කෝටිපතිව හැමෝම වගේ තමන් වියදම් කරන හැම රුපියලක්ම පවා සටහන් කරලා තියාගන්නේ එයාලා කෝටිපතියන් බවට පත් උනේත් ඒ පුරුද්ද නිසා බව එයාලා දන්න නිසායි. ඒක හරියට කාය වර්ධන ශූරයෙක් හැමදාම ව්‍යායාම කරනවා වගේ. කාය වර්ධන ශූරයෙක් දැක්කහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයා ගෑඟ හොඳට හැදිලානේ තියෙන්නේ. ඉතින් මොකටද තව තවත් ව්‍යායාම කරන්න කියලා. කාය වර්ධන ශූරයෙක් ඇඟ හදාගන්නේ ව්‍යායාම කරලා බව ඇත්ත. නමුත් ඒ හදාගත්ත ඇඟ ඒ විදියට පවත්වා ගන්න නම් දිගින් දිගටම ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාටත් කෝටිපතියෙක් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයා වියදම් කරන හැම රුපියලක් ගානෙම ඔයා සටහන් කරලා තියා ගන්න ඕනේ. නමුත් ඔයා මේකට පොතක්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. එක්ස්පෙන්ස් මැනේජර් වගේ ඇප් එකක් පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම ඔයාලගේ ආදායම් වගේම වියදම් බොහොම ලේසියෙන් සටහන් කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයාට ඔයාගේ වියදම් සටහන් කරගෙන තියාගන්න බැරි නම් ඔයාට ධනවත් වෙන්නත් බෑ. බැරි වෙලාවත් වාසනාව නිසා ලොතරැයි දිනුමක් වගේ ඇදිලා ඔයා ධනවත් වුණත් ඔයා මේ විදියට ඔයාගේ වියදම් පාලනය කරගෙන හිටියේ නැත්නම් ඔයාට වැඩි කාලයක් එහෙම ධනවත් වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ආරක්ෂාකාරීව මේ ධනවත් වීමේ ක්‍රීඩාව සිදු කරන පළවෙනි පියවර තමයි ඒක. දෙවෙනි පියවර තමයි සුදුසු නිවසක් මිලදී ගැනීම. එක්කෝ යා නිවසක් හදන්න ඕනේ, එහෙම නැත්නම් මිලදී ගන්න ඕනේ, එහෙමත් නැත්නම් කුලියට ගන්න ඕනේ. ඔයා මේ මොන විදියට කළත් ඔයා ජීවත් වෙන නිවස තියෙන්න ඕනේ සාමාන්‍ය ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක විතරයි. බැරි වෙලාවත් ඔයා ධනවතුන් ඉන්න ප්‍රදේශයක නිවසක නම් ජීවත් වෙන්නේ ඔයාගේ වියදුනොත් ඔයාට පාලනය කරගන්න බැරි විදියට වැඩි වෙනවා. මේ වගේ ධනවතුන් ඉන්න ප්‍රදේශයක නිවාසත් මිල අධිකයි. ඒ වගේම ඔයා ඒ වගේ ප්‍රදේශයක නිවසක නම් ජීවත් වෙන්නේ ඔයාට සිද්ධ වෙනවා ඔවුන් ජීවත් වෙන ජීවන රටාවටම ජීවත් වෙන්න. උදාහරණයක් විදියට නිතරම පාටිවලට සහභාගී වෙන්න, නිතරම ෂොපින් කරන්න, හොඳ වාහනයක ගමන් බිමන් යෑම වගේ දේවල්. ඉතින් මේක නිසා වෙන්නේ ඔයාගේ වියදුනොත් ඔයා නොදැනුවත්වම වැඩි වෙන එක විතරයි. ඒක ඔයාට ධනවත් වෙන්න ලොකු බාධාවක් වෙනවා. මොකද කිව්වොත් ධනවත් වීමේ සරලම සූත්‍රය තමයි ආදායම හැකිතරම් වැඩි කර ගැනීම සහ වියදම හැකිතරම් අවම කර ගැනීම. සමහර විට ඔයා අවුරුදු 10ක් විතර යද්දි මේ වගේ ධනවතුන් ජීවත් වෙන විදියට ජීවත් වෙන්න කරපු වියදම ඔයා ඔයාගේ නිවස මිලදී ගන්න කරපු වියදමටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ඒ වගේ ධනවතුන් ජීවත් වෙන ප්‍රදේශයක නැතුව සාමාන්‍ය ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක ජීවත් වෙන්න තෝරගත්තොත් ඔයාට ඔයාගේ වියදම් සෑහෙන්න දුරකට අඩු කරගෙන ඉක්මනින්ම ධනවත් වෙන්න පුළුවන් වේවි. වියදම් අවම කරගන්න නම් අපි පරිහරණය කරන දේවල් වලට, ආහාරවලට, ඇඳුම්වලට වගේ දේවල් වලට කරන වියදම් හැකිතරම් අවම කරගන්න ඕනේ. ඒ වගේම කාලයත් සමග වටිනාකම අඩු වෙන වාහන, ජංගම දුරකථන වගේ දේවල් මිලදී ගනිද්දිත් බොහොම ප්‍රවේශමෙන් ඒවා මිලදී ගන්න ඕනේ. මොකද මේ දේවල් මිලදී ගැනීමෙන් ඔයාගේ මුදල් නැති වෙන එක විතරයි වෙන්නේ. මේ විදියට ඉතුරු කරගත්ත මුදල් ඔයාගේ ආයෝජන හා ව්‍යාපාර කටයුතු වලට යොදවන්න ඕනේ. ධනවතෙක් වෙන්න නම් අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කර ගැනීම වගේම වියදම් කළ යුතු දේට වියදම් කිරීම ඉතාම
ඉතාමත්ම වැදගත්. මේ විදියට නොකලත් සමහරුන්ට ධනවත් වෙන්න පුළුවන්. හරියට ක්‍රිකට් ක්‍රීඩකයෝ සුප්‍රසිද්ධ නළු නිළිය වගේ අය උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මේ අයට තමන්ගේ වියදම් පාලනය කරගත්තේ නැතත් සෑහෙන කාලයක් ධනවත් විදියටම ඉන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මයිකල් ජැක්සන්, මයික් ටයිසන් වගේ අයත් මේ වියදම් හරියට පාලනය කරගත්තේ නැති නිසා බංකොලොත් වුණා කියලා. ඉතින් ඔයා මේ වගේ කෝටි ගණන් හොයන ක්‍රීඩකයෙක් හෝ නළු නිළියෙක් නෙවෙයි නම් ඔයාට ධනවතෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන් මේ විදියට ඔයාගේ වියදම් අඩු කරගන්න වෙනවා. අපිට අපේ වියදම අඩු කරගන්න තියෙන හොඳම විදිය තමයි අපි කරන වියදම් වල ට්‍රූ කොස්ට් එක. එහෙම නැත්නම් ඇත්තම වියදම හොයන එක. අපි කාර් එකක් මිලදී ගත්තොත් කාර් එක සර්විස් කරන්න, ඉන්ෂුරන්ස් කරන්න වගේ දේවල් වලටත් ලොකු වියදමක් යනවනේ. අපි මේ වියදම් ටික සම්පූර්ණයෙන්ම නොසලකා හරිමුකෝ. කාර් එකක් මිලදී ගන්න කරන මූලික ගෙවීම විතරක් සැලකුවත් එතන ඇත්තටම අපි කරන සැබෑම වියදම සඳහන් වෙන්නේ නැහැ. මේක තවත් පැහැදිලි කරනවා නම් අපි මිලදී ගන්න හැම දෙයකටම ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඔපචුනිටි කොස්ට් කියන එක උදාහරණයකින් පැහැදිලි කරනවා නම් හිතන්න ඔයාට තෝරගන්න අවස්ථාවන් දෙකක් තියෙනවා කියලා. ඔයාට පුළුවන් ලක්ෂ 3ක් විතර වියදම් කරලා iPhone එකක් ගන්න. එහෙම නැත්නම් ඒ ලක්ෂ 3ම 15% පොලියක් දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක දාන්න. ඔයාට තියෙන්නේ ලක්ෂ 3යි නම් ඔයාට සිද්ධ වෙනවා මේ දෙකෙන් එකක් තෝරගන්න. හිතන්න ඔයා ලක්ෂ 3ක iPhone එකක් මිලදී ගන්න තීරණය කළා කියලා. එතකොට ඔයාට ඒ ලක්ෂ 3 ස්ථාවර තැන්පතු දාන්න තියෙන අවස්ථාව එහෙම නැත්නම් ඔපචුනිටි එක නැති වෙනවා. ලක්ෂ 3ක මුදලක් 15% පොලියක් යටතේ අවුරුදු 10ක ස්ථාවර තැන්පතුවක දැම්මොත් ඔයාට අවුරුදු 10 අවසානයේදී 12,13,667.32ක් ලැබෙනවා. ඔයා iPhone එකක් ගත්තොත් ඔයාට තව අවුරුදු 10කින් ඒක විකුණලා කීයක් විතර හොයාගන්න පුළුවන් වේවිද? බොහෝ වෙලාවට තව අවුරුදු 10කින් iPhone එක විකුණලා රුපියල් 5000ක්වත් හොයාගන්න බැරි වේවි. ඔයා මේ රුපියල් ලක්ෂ 3ම අවුරුදු 20ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් අවුරුදු 20 අවසානයේදී ඔයාට ලක්ෂ 49ක් ලැබෙනවා. ඔපචුනිටි කොස්ට් එක කියලා කියන්නේ තෝරගන්න අවස්ථාවන් කිහිපයක් තියෙනකොට එයින් එක අවස්ථාවක් තෝරගත්තොත් අපි තෝරා නොගත් අවස්ථාව එහෙම නැත්නම් විකල්ප අවස්ථාව අපට අහිමි වීම. ඒක උදාහරණයකින් පැහැදිලි කරනවා නම් මෙතනදී ඔයාට තෝරගන්න ඔප්ෂන්ස් එහෙම නැත්නම් විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි ලක්ෂ 3කට අලුත් iPhone එකක් මිලදී ගැනීම. අනිත් එක තමයි ඒ ලක්ෂ 3 ස්ථාවර තැන්පතු දැමීම. මේ දෙකෙන් එකක් විතරයි ඔයාට තෝරගන්න තියෙන්නේ. ඉතින් ඔයා අලුත් iPhone එකක් මිලදී ගන්න තීරණය කළොත් අවුරුදු 10ක් යද්දී ඔයාට ඔයාගේ iPhone එක නැවත විකුණ ගන්න බැරි නිසා ඔයාගේ සම්පූර්ණ මුදලම නැති වෙනවා. ඉතින් ඔයා ස්ථාවර තැන්පතු දැම්මොත් අවුරුදු 10කින් ඔයාට ලක්ෂ 12ක් ලැබෙනවා. දැන් මේ iPhone එක මිලදී ගන්න කලින් ඔයා මේ විදියට තව අවුරුදු 10කින් 20කින් ඔයා මිලදී ගත්ත භාණ්ඩය හෝ ආයෝජනයට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඔයාට ඇත්තටම අහිමි වෙන මුදල බලා ගන්න පුළුවන්. මේ විදියට කාර් එකක් මිලදී ගන්න යද්දි, ගෙයක් හදන්න හෝ මිලදී ගන්න යද්දිත් ඔයා ඒ මුදල ආයෝජනය කළා නම් තව අවුරුදු 10කින් 20කින් විතර ඔයාගේ අතට කොච්චර මුදලක් ලැබේවිද කියලා ගණන් හදලා බලන්න. අන්න එහෙම කරද්දි ඔයාට ඔයාගේ අනවශ්‍ය වියදම් නිසා ඔයාට නොදැනුවත්වම අහිමි වෙන මුදල බලා ගන්න පුළුවන්. ඒක නිසා අනවශ්‍ය වියදම් සෑහෙන දුරකට අඩු කරගන්නත් පුළුවන්. දැන් මෙතනදී ඔයා ලක්ෂ 3ක iPhone එකක් මිලදී ගන්නවා කියන්නේ ඔයාට අවුරුදු 10ක් ඇතුළත ලක්ෂ 12ක් අහිමි වෙනවා කියන එක. අවුරුදු 20ක් ඇතුළත ලක්ෂ 49ක් අහිමි වෙනවා කියන එක. ඉතින් ඒක නිසා ඔයාට ඇත්තටම මේ වගේ ෆෝන් එකක් මිලදී ගන්න ඕනේද කියලා ආයෙමත් හිතලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මත්පැන් වලට, දුම් වැටි වලට ඇබ්බැහිවුණු කෙනෙක් නම් ගණන් හදලා බලන්න ඔයා අවුරුද්දකට ඒ සඳහා කොච්චර මුදලක් වියදම් කරනවද කියලා. හිතන්නකෝ ඔයා දවසකට රුපියල් 500ක් මත්පැන් සහ දුම් වැටි වලට වියදම් කරනවා කියලා. එහෙම වුණොත් අවුරුද්දකට ඒ සඳහා විතර 182,500ක් වියදම් කරනවා. හිතන්නකෝ ඔයා එක අවුරුද්දක් නොබී ඉඳලා මේ මුදල ඉතිරි කරගන්නවා කියලා. ඉතින් ඔයා මේ මුදලින් සිලෝන් ටොබකෝ කම්පැනි, එහෙම නැත්නම් දුම්කොළ සමාගමේ කොටස් ටිකක් මිලදී ගත්තා කියලා. ඔයා 2007 නොවැම්බර් වලදී මේ කොටස් මිලදී ගත්ත නම් ඔයාට කොටසක් රුපියල් 15කට විතර මිලදී ගන්න අවස්ථාවක් තිබුණා. ඉතින් ගණන් හදලා බැලුවම මේ විදියට දවසකට රුපියල් 500ක් මත්ද්‍රව්‍ය වලට වියදම් කරන කෙනෙක් එක් අවුරුද්දක වියදම ඉතුරු කරලා 2007 දී දුම්කොළ සමාගමේ කොටස් මිලදී
මිලදී ගත්තන 2013 වෙනකොට ඒ කියන්නේ අවුරුදු 6ක් ඇතුළත ඒ මුදල 1 කෝටි 58 ලක්ෂයකටත් වඩා වැඩි වෙනවා. ඉතින් හිතලා බලන්න ඔයාට තවදුරටත් මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට දූම් වැටි වලට සල්ලි නාස්ති කරගෙන ලෙඩක් හදා ගන්න ඕනේද කියලා. මෙච්චර වෙලා අපි කතා කළේ opportunity cost එක. එහෙම නැත්නම් ආයෝජනය නොකර ඒ මුදල් වියදම් කළොත් ඒකෙන් අපිට වෙන මුදල් පාඩුව ගැනනේ. දැන් අපි කතා කරමු opportunity cost of time. එහෙම නැත්නම් ආයෝජනය නොකර ඒ මුදල් වියදම් කළොත් අපට අහිමි වෙන කාලය කොච්චරද කියලා. උදාහරණයක් විදියට ඔයා ඔයාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල නිවසක් හැදුවොත් ඔයාට ඒ නිවස අතුගානම දවසකට කොච්චර කාලයක් ගත වෙනවද? ඔයා මිල අධික වාහනයක් මිලදී ගත්තොත් ඒක නඩත්තු කරන්න කොච්චර කාලයක් ගත වෙනවද? මිලදී ගන්න කලින් හොඳ වාහනයක් තෝරගන්න ඔයා කොච්චර මහන්සි වෙනවද? කොච්චර ලොකු කාලයක් ඒ සඳහා වැය කරනවද? ඒ නාස්ති වෙලා යන කාලයෙන් ඔයාගේ ධනය වර්ධනය වෙන්න කිසිම උදව්වක් වෙන්නේ නැහැ. නමුත් ඔයාගේ සල්ලි වගේම කාලයක් කාදාන්න ඒ දේවල් අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා. ඔයා ඒ කාලේ ඔයාගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න යෙදෙවුවනම් එහෙම නැත්නම් කොටස් වෙළඳපළේ හොඳ සමාගමක් හොයාගන්න යෙදෙවුවනම් එහෙමත් නැත්නම් මිලදී ගන්න හොඳ ඉඩමක් හොයාගන්න යෙදෙවුවනම් අන්න ඒක ඔයාගේ ධනය වැඩි කරගන්න ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම ඔයා යම් වියදමක් කරද්දී ඒ වියදමේ වටිනාකම මුදලින් මනිනවා වෙනුවට කාලෙන් මනින්න උත්සාහ කරන්න. අන්න එතකොටත් ඔයාගේ අනවශ්‍ය වියදම් සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයාට රුපියල් 3000ක් විතර වටින පීසා එකක් කන්න හිතුණා කියලා. ඔයා මේක මුදලින් මැන්නොත් හිතනවා රුපියල් 3000යිනේ හැමදාම කන්නේත් නැහනේ ඒක නිසා ගත්තර කමක් නැහැ කියලා. නමුත් ඔයා මේක කාලෙන් මැන්නොත් උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයාගේ දවසක වැටුප රුපියල් 1000යි කියලා. ඉතින් ඔයාට ඒ අනුව එක පීස එකක් වෙනුවෙන් දවස් 3ක් වැඩ කරන්න වෙනවා. ඔයාගේ ජීවිතෙන් දවස් 3ක් එක රොටියකට නාස්ති කරනවා. ඇත්තටම ඒක වටිනවද කියලා හිතලා බලන්න. මේ වගේ ඔයා කෑමක් ඇඳුමක් වාහනය ගෙයක් මිලදී ගන්න ගියත් ඔයාට ඒ මුදල හොයාගන්න වැය වුණු කාලයෙන් මැනලා බලන්න ඇත්තටම ඒ මුදල ඒ සඳහා වියදම් කිරීමට තරම් වටිනවද කියලා. සාමාන්‍යයෙන් අපේ ගොඩක් අය කරන්නේ සතියේ දවස්වලට බොහොම මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. ඊට පස්සේ සති අන්තයේ ට්‍රිප් ගිහිල්ලා ෂොපින් ගිහිල්ලා අනවශ්‍ය වියදම් මිලාදික කෑම බීම වලට වියදම් කරලා ඒ මුදල් නාස්ති කරගන්නවා. ඒක හරියට සතියේ දවස් 5 ගෙදරක් බාගෙට හදලා ඒ හදපු ටික සති අන්තයේ කඩලා බිඳලා දානව වගේ වැඩක්. මේ විදියට කවදාවත් ඔයාට ධනවත් වෙන්න නම් ලැබෙන්නේ නැහැ. අන්තිමට ඔයා ධනවත් වීමේ හරි මාර්ගයේ යනවද නැද්ද කියලා බලාගන්න මේ පොතේ සමීකරණයක් ඉදිරිපත් කරනවා. මේ සමීකරණයට අනුව ඔයාගේ නෙට්වර්ත් එක එහෙම නැත්නම් ඔයාගේ ශුද්ධවත්කම කොච්චරද කියලා බලාගන්න නම් ඔයාගේ වයස ආදායම් බදු ගෙවීමට පෙර ඔයාගේ වාර්ෂික ආදායම විදියට තියෙන මුදලෙන් වැඩි කරලා ඒක 10ෙන් බෙදලා ගන්න පුළුවන්. නමුත් මේ එන උත්තරේට ඔයාගේ දෙමව්පියන්ගෙන් උරුමයෙන් ලැබ දේපල අයිති වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අවුරුද්දකට ලක්ෂ 10ක ආදායමක් ලබන අවුරුදු 50ක කෙනෙක්ගේ නෙට්වර්ත් එක මේ සමීකරණයට අනුව නම් ලැබෙන්නේ ලක්ෂ 50ක් විදියට. අවුරුද්දකට ලක්ෂ 3ක ආදායමක් ලබන අවුරුදු 25ක කෙනෙකුගේ නෙට්වර්ත් එක මේ විදියට ගණනය කළාම ලැබෙන්නේ 750,000ක් විදියට. දැන් මේ ලැබෙන්නේ ඔයාගේ ආදායම සහ වයස අනුව ඔයාගේ ශුද්ධ වත්කම කොච්චර වෙන්න ඕනේද කියන එකයි. ඉතින් ඔයාගේ වත්කම මේ සමීකරණයෙන් එන අගේ වඩා අඩුයි නම් ඒකෙන් කියවෙන්නේ ඔයා තවමත් ධනවත් වීමේ නිවැරදි මාර්ගයට ඇතුළත් වෙලා නැහැ කියන එකයි. මේ සමීකරණයෙන් එන අගයට වඩා අඩු අගයක් ඔයා ළඟ තියෙනවා කියන්නේ ඔයා සාමාන්‍ය ධනය රැස් කරන කෙනෙක්ටත් වඩා පහලින් ඉන්නවා කියන එකයි. මේ සමීකරණයෙන් එන උත්තරයට සමාන ප්‍රමාණයක් ධනය තියෙනවා කියන්නේ ඔයා සාමාන්‍ය ධනය රැස් කරන්නේ කියන එකයි. මේ සමීකරණයෙන් එන උත්තරය වගේ දෙගුණයක් ධනය ඔයා ළඟ තියෙනවා කියලා කියන්නේ ඔයා හොඳ විශිෂ්ට ධනය එකතු කරන්නේ කියන එකයි. මේ සමීකරණයෙන් එන උත්තරයට වඩා 10 ගුණයකට වඩා වැඩියෙන් ධනයක් ඔයා රැස් කරලා තියෙනවා කියන්නේ ඔයා අති විශිෂ්ට ධනය රැස් කරන්නේ කියන එක. ඉතින් ඔයාට සුපිරි ධනවතෙක් වෙන්න ඕනේ නම් ඔන්න ඔයා දැන් හරියටම දන්නවා මේ විදිහ ඔයා කොච්චර ධනයක් රැස් කරලා තියෙන්න ඕනේද කියන එක. ඉතින් ඔයා ඒ ඉලක්කයට තාම ගිහිල්ලා නැත්නම් ඒ ඉලක්කයට යන්න පුළුවන් හොඳ සැලසුමක් හදලා අදම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. හරි, දැන් අපි අද වීඩියෝ එකේ සාරාංශයට යමු. ධනවත් වීම කියන්නේ උරුමයෙන් ලැබෙන දෙයක්
දෙයක්වත් වාසනාවන් නිසා ලැබෙන දෙයක්වත් විතරක් නෙවෙයි. ඒක අපි කොච්චර මහන්සි වෙලා අපේ අරමුණ ජය ගන්න වැඩ කරනවද කියන එක මත, ඒ වගේම අපේ තීරණ මත, අපේ සැලසුම් මත සහ සොයන් විනය මත තීරණය වෙන දෙයක්. ඒ වගේම ඔයා ධනය රැස් කරද්දි බොහොම ආරක්ෂාකාරීව එක් රැස් කරන්න. ඒ කියන්නේ ඔයාගේ අනවශ්‍ය වියදම් සහ මුදල් නාස්ති වෙලා යන වියදම් වලින් හැකිතරම් වළකින්න. ඒ වගේම යම් වියදමක් ඔයා කරද්දි ඔපචුනිටි කොස්ට් එක වගේම ඔපචුනිටි කොස්ට් ඔෆ් ටයිම් එකත් ගණනය කරන්න. ඒ කියන්නේ ඒ වියදම නිසා ඔයාට අහිමි වෙන සැබෑම මුදල සහ ඔයාට අහිමි වෙන කාලය ගණනය කරන්න. ඒ වගේම අන්තිමට ඔයාට පුළුවන් මේ සමීකරණය භාවිතා කරලා ඔයා කෝටිපතියෙක් වෙන මාර්ගයේ යනවද නැද්ද කියලා හරියටම බලාගන්න. ඒ වගේම ඔයාට ධනවත් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකක් සහ ෆයිනෑන්ෂියල් ගෝල්ස් තියාගන්න. ඒ කියන්නේ ඔයා කෝටිපතියෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා දැන්ම සැලසුම් කරලා තියාගන්න. ඒ වගේම ඒ ගමනේදී පොඩි පොඩි ඉලක්ක තියාගන්න. අද දවසේ කරන්න ඕනේ මොන වැඩ ටිකද? මේ සතියට, මේ මාසෙට, මේ අවුරුද්දට කරන්න ඕනේ මොන වැඩ ටිකද? ඊළඟ අවුරුදු 5 ඇතුළත මොකද කරන්න ඕනේ? ඊළඟ අවුරුදු 10 ඇතුළත මම මොන වගේ තැනකටද යන්න ඕනේ කියලා ඉලක්ක තියාගන්න. ඒ විදිහට කෙටි කාලීන ඉලක්ක තියාගෙන ඒවා සාර්ථක කරගන්න වැඩ කළොත් ඔයා නොදැනුවත්වම ඔයාගේ ලොකුම හීනය ඉක්මනටම සැබෑ කරගන්න පුළුවන් වේවි.